Hi everyone, welcome back to my channel. Ithin manga adawalata hituwa kohomada mama rayata weddika karaganne kiyala oyalath ekka share karaganna. Mokada babath ekka husband weda herilama kohomada e kaale gatha wenne kiyala man hituwa oyalath ekka ekak share karagattat hondai kiyala. Ithin manga adarayata මේ විදිහට වැටකොළු හදන්න හිතුවා. ඉතින් වැටකොළු ටික කපලා ලුණු සුදු ලුණු ඒව ටික කපලා ඒ ටික ලෑස්ති කරගන්නවා. ඉතින් ඒ අතරේ මම දෙයක් කියන්න කැමතියි. මම කරපිංචා තියාගෙන ඉන්නේ මේ විදිහට හොඳට හොදලා යටට කිචන් ටවල් එකක් දාලා මුලින්ම කරපිංචා ටික හොඳට වතුර බේරලා මේ විදිහට තිබ්බම ෆ්‍රිජ් එකේ අපිට ගොඩක් කල් තියාගන්න පුළුවන්. ඉතින් හැමෝම හදනවා වගේ දැන් වැටකොළු එකට කුළුබඩු ටික දාලා මුලින්ම ඒකේ වතුර ටිකෙන්ම හින්දෙන්න තියනවා. මේ මට කන්න අස හිතුණා मीट बॉल ईट पास अय्यागेन दुना थिंक मे एक मेवीट अदागत अभी मेवा हेमदेम कांडे है कलातर कि इंदर हिटला कांडे थी मेवी अट बल बोल की वेटकोल वो वत्र तेम इंतना मम्म उपलब्ध चुट मेकट दागा ඒ උතරේ මම මීට් බෝල්ස් එකත් හදාගන්නවා. ඒ උතරේ අද මට බාස්මති බත් කන්න තාසයි. ඉතින් ඒ නිසා අද මම හිතුවා බාස්මති ටිකක් හදාගන්න ඕන කියලා. ඉතින් මටයි හස්බන්ඩ්ටයි මේකෙන් එකමාරක් එකක් තිබ්බත් ඇති. එහෙනම්ට හස්බන්ඩ්ට බඩගින්න නිසා එයා කැම ගෙනියන්න එක වේලක් නිසා අද එකමාරක්ම තිබ්බා. ඉතින් මේ විදිහට මෙන්න මේ බාස්මති එක මම පෙන්නන එක गोडक होंदाई बेरी वेन्न एक मे विदीट वत्र चुट्टा लुणु चुट्टा एक मम राइस कुकर बत्ते हेदेन मड़ी वेटकुल करी मे बल उन्न अमार सत्ट कर एक सत्ट दयाकट अपट पत्कर मे विधेट तमेंगे बबाव हस्बेंड बला मम गिदर बरट करे ताम पेटकंडे वत्र तीन वाले पेन थिंग एक मेकट मे खाली वत्र दाने पाकि वेटकोल वाला वत्र तीन अभी ओन मैया दुख खरदर या विधिट गोट एक खरदर या विधिट देने मंद मे हदने हिट उदेट हस्बंड गिनी अन्न एम्ब्रेला टीका हदागन एम्ब्रेला करिया एट मंग मेक कपंड दह मे विधिट इतनी पुलवा उपरी मे उत्साह मे विधिट अरे एपल क्या कपना वे कपागा बहमन करें लैंड उड़ती है ඒ විදිහට මේ ඔයාලට දැක්කපු විදිහට කරනවා එක. ඉතින් ඊට පස්සේ මම දැන් තෙල් චුට්ටක් දාලා උලින්ම ඒ කරිය හදාගන්න ග්‍රේවි එක හදාගන්න තමයි යන්නේ මේ මම හදන විදිය. ඉතින් ඔයාලත් මේ විදිහට හදලා බලන්න. ඇත්තටම මේක රසයි. මේක මමමයි තනියෙන් පුරුදු වෙලේ මට හිතුණා. මොකද ගොඩක් අය මිරිස් ඊළඟට තුන පහ කබල බදලානේ. මට හිතුණා එතකොට කෑලි කෑලි කියනවා. ඊපස් වතුර දාලා බැලුවා. ඒකත් හරිනේ. ඊපස් මට හිතුණා තෙල් ටිකක් දාලා මේ විදිහට දැම්මොත් හොඳයි කියලා. ඉතින් මේකට මම අබ සූදුරු සුදු ලුණු ලුණු කරපිංචා මේ දේවල් දාලා කහටික පොඩ්ඩක් දාලා මුලින්ම ඒ ග්‍රේවි එක හදාගන්නවා. අපිට චුට්ටක් අර තුන පහයි මිරිසුයි බැදෙන්නයි ඕනේ. ඊළඟට ඇඹරල්ලා ටික දානවා. වලට පේනවා ඇති මම ඇඹරල්ලා කපලා තියෙන විදිය මට අර විදිහට කපන්න එකටම එක තේරෙන්නේ ඇති නිසා. ඉතින් ඊට පස්සේ ඒක චුට්ටක් ගින්දරේ තැඹුණාට පස්සේ මම ඇඹරල්ලා ගානට නෑ වතුර එකතු කරනවා. ඊට පස්සේ ඒක අඩු ගින්දරේ මේ විදිහට තියනවා. ඊළඟට මම මේ හදන්නේ රෑට පොල් සම්බෝල් එකට ලුණු ටික කපලා තියන්නේ. මොකද හස්බන්ඩ් තාම පොල් ගාලා නැහැ. මම මේකට ලුණු ඊළඟට මිරිස් ලුණු උඹලකඩ දාලා තිබ්බම හස්බන්ඩ් පොල් ගාලා ඒක පොල් සම්බෝලේ හදනවා. ඉතින් එතකොට මගේ වැඩ ගොඩක් ඉවරයි. දැන් බබට කවන්න කලින් මම හිතුවා සිංක් එකත් හොදගත්තොත් හොඳයි කියලා. මම මේ සිංක් එකට හොදන්න දාන්නේ බේකින් සෝඩා
ආපසෝඩ කියන්නේ ඒකයි විනාකිරි ටිකකුයි දානවා. එතකොට ඒක ප්‍රතික්‍රියා කරනවා. ඊට පස්සේ මේ කළු පාට ලප වගේ තියෙන සිංක් එකේ කළු පාට කෑලි අපිට හොඳට යවා ගන්න පුළුවන්. ඔයාලගේ සිංක් එකත් මේ විදිහට කළු පාට වෙලා තියෙනවා නම් මම කියන විදිහට විනාකිරි සහ බේකින් සෝඩා ආපසෝඩ දාලා බලන්න. ඇත්තටම සිංක් එක සුදු වෙනවා. ඉතින් මේකත් මම දවසක් අහලා තිබුණා බේකින් සෝඩා ආපසෝඩ දැම්මම අවපහැගැන්වෙච්ච දෙයක් නම් අපිට ඒක පාට කරගන්න පුළුවන්. ඉතින් ඒ විදිහට මට හිතුණා ඒකට එහෙනම් විනාකිරි දැම්මොත් තවත් හොඳට මේ පැල්ලම් යයි කියලා. ඉතින් ඒ විදිහට හිතලා තමයි මම මේ විදිහට ඉස්සර ඉඳලම හැමදාම පැල්ලම් සිංක් එකේ තියෙන පැල්ලම් අරින්නේ. ඒ වගේම බාත්รูම් එකටත් මම ටයිල් එකේම පැල්ලම් තිබ්බොත් කළු පාට මේ විදිහට දානවා. එතකොට ඒකත් ලස්සනට සුදු පාටට තියෙනවා. මොකද දැන් තියෙනවා විම් පාවිච්චි කරන්න එපා කියලා. විම් වලින් පිළිකාකාරක ඇති වෙනවා. ඉතින් ඒ නිසා තමයි අපි එදා ඉඳලම මේ විදිහට පුරුදු වෙලා ඉන්නේ. ඉතින් මේ ඔයාලා දකින්නේ හොඳට මම සිංක් එක සුද්ධ කරනවා. ඊට පස්සේ බටේ සුද්ධ කරනවා. දෙයක් කියන්න ඕනේ, මම හස්බන්ඩ් වැඩ ඇරිලාවමත් මේ කුස්සියේ තියෙන සිංක් එකෙන් තමයි හොඳට අත් හොදන්නේ. ඉතින් එයා ඒව කරගත්තට පස්සේ මම එයාට බබා දෙනවා. එයා හොඳට නාලා ඊළඟට වාෂ් පල්ලනවා. මොකද කොරෝනා තියෙන නිසා වාෂ් පල්ලන ඊළඟට බබාව ගත්තම මම පළවෙනියටම කරන්නේ සාලේ දොර සැනිටයිස් කරන එක. ඒ අගුළු ඊළඟට කුස්සිය දොර සැනිටයිස් කරන එක. මොකද හස්බන්ඩ් ඇවිල්ලා තමයි කුණු පුච්චනේම හවසට හැමදාම කරන්නේ. ඉතින් එතකොට එයා කුස්සිය දොරත් අල්ලනවා. ඊට පස්සේ මේ සිංක් එකත් මේ විදිහටම හොඳට සබන් ගාලා හොදලා අර සිංක් එක අරින කෑල්ලත් මම හොඳට සබන් ගාලා හොදනවා. ඊළඟට බාත්รูම් එකේ දොරත් ඒ අගුළු දාන කෑල්ලත් හොඳට හොදලා මම තැඟ හොදලා තමයි ඉතුරු වැඩ ටික පටන් ගන්න. මොකද අපි අපේ චූටි බබාලාව කොරෝනා වලින් ආරක්ෂා කරන්න ඕන නිසා. වෙලාව තිබ්බොත් මම ගේත් අතු ගන්නවා. මොකද හස්බන්ඩ් ගේ ඇතුළටත් එනවා. ඊට පස්සේ ඒ ටික පුළුවන් නම් හැමදාම ඒක වෙන්නේ නැහැ ඩෙටෝල් දාලා මොප් කරනවා. ඉතින් මේ තියෙන්නේ මගේ සිංක් එක පිරිසිදු කරාට පස්සේ. ඉතින් මේ විදිහට තිබ්බම උදේ පාන්දර නැගිටෙද්දි ඇත්තටම හැට ලොකු ප්‍රියක් දැනෙනවා. මොකද හැමදාම වළං මෙහෙම තියලා නිදාගත්තම සිංක් එකත් පාට වෙලා අවපැහැ වෙලා තිබ්බම අපිට හිතට හරි හිසරදයක්. දැන් මෙන්න ටික ටික ඇඹරැල්ලා කරිය හැදීගෙන යනවා. ඊළඟට ඊයේ උදේ ඉඳලා දාපු රෙදිවලියක් තිබ්බ මට හොදන්න බැරි වුණා. ඉතින් මං හිතුවා රෑට ඒක හොදුවොත් මට උදේට ඉක්මනින් ඒක දාගන්න පුළුවන් කියලා. ඉතින් ඒකත් දානවා. ඔයාලා බලනවා ඇති මම මොකද පැන්සලෙන් දාන්න කියලා. මේකේ මම අතින් දාන හැම සැරයකම මට ගොඩක් හයියෙන් කරන්ට් එක වැදිලා තියෙනවා. ඉතින් ඒ නිසා මම බයයි. මං ඒ නිසා ඒ ටික පැන්සලෙන් දානවා. ඊළඟට බබාගේ රෙදි ටිකකුත් තිබ්බා. ඒකත් හොදගත්තා. හවසත් මම බබාගේ රෙදි හොදනවා. පස්සේ ඉතුරු ටිකත් හොදනවා. ඉතින් බබාට කවන අතර හස්බන්ඩ් බබාගේ කෑම උයන හට්ටි රයිස් කුකර් ටික හොදලා තිබ්බා. ඉතින් එයා හැමදාම ඒක කරනවා. දැන් ඇම්බ්‍රෙල් එක චුට්ටක් හිඳීගෙන එනවා. මේ තියෙන්නේ මම හදාගත්ත වැටකළු කාරිය සහ මීට් බෝල්ස් ටික. ඊළඟට පොලසම් බෝල ටිකක් තියෙනවා. ඉතින් මේවා කරලා මම කන්න කලින් බුදුහාමුදුරුවන්ට පහන තියලා ඒ වන්දින එක කරනවා. මොකද මට වෙලාව හම්බෙන වෙලාවට තමයි මං ඒක කරන්නේ. බබත් එක්ක මට තනියෙන් ඒක කරගන්න බැරි නිසා මම මල් පූජ කරන්දි බුදුහාමුදුරුවන්ට මල් වට්ටේට වතුර ටිකක් දාලා තමයි දාන්නේ මල්. එතකොට ඒක පරවෙන්නේ නැතුව තියෙනවා. ඉතින් අපි දැන් රෑට කන්න තමයි හදන්නේ. මේ හස්බන්ඩ්ගේ පිඟානටත් බෙදලා යාට වතුර තියලා ඊළඟට මගේ පිඟානටත් මම බෙදාගත්තා. කන්න බෑ. ඉතින් මට ඇති ධර්ම කාලා මම කරන්නේ ටික අපේ ගෙදෙට එනවා පූසෙක්. ඉතින් එයාට දෙන එක. ඉතින් මේ විදිහට තමයි අපේ ධාර ගත උනේ. ඉතින් ඇත්තටම කන්න නැතිව ගොඩක් අය ඉන්නවා. එහෙම අය මතක් වෙද්දී නම් බට්ටික තමන්ට ඇතිතරම බෙදාගන්න එක හොඳයි කියලා තමයි මට හිතෙන්නේ. ඒත් ආයි මං වලං හොදන්න බැරි නිසා තමයි මෙහෙම කරන්නේ. ඉතින් ඔන්න දැන් ඊළඟ දවසේ උදෙත් උනා. මං උදෙම හිතුවා
හස්බන්ඩ් කෙනේ යන්න හාල් මැස්ස තියදහන්න. එයා උදේම බත් එක ගහලා තිබ්බ මම නැගිටින්දි. ඉතින් හාල් මැස්ස ටිකක් මේ විදිහට හොඳලා ඒකත් හැමෝම හදනවා වගේ ලුණු කපලා මේ විදිහට මම ටෙම්පරාද කරගන්න තමයි යන්නේ. මම මේ හාල් මැස්ස එක හස්බන්ඩ් ගෙනත් තියන්නේ ඔලු කඩපු එක. ඉතින් ඒක ගොඩක් ලේසි. මේ ඊයරේ හදපු ඇඹරැල්ල කරි හදන ලස්සන්ට තියෙනවා. ඒ වගේම රසපාටටත් තියෙනවා. ඉතින් මේ විදිහට තාච්චිය රත් වෙන්න තියලා ඒකට තෙල් ටිකක් දාලා ඊළඟට හාල් මැස්ස එක දානවා. ඒ අතර බබාගේ බත් එකත් කෑම එකත් මම මේ විදිහට තිබ්බා. ඇත්තටම උදේට මම කරන්නේ බබාගේ කෑම එකක් තියෙනවා. ඒ අතරදි තමයි අපි ඉක්මනට ඉක්මනට යාගන්න. මොකද බබා නැගිටි කියලා මම එයාගේ කෑම එක කොහොම හරි ඉස්සෙල්ලම තියෙනවා. ඉතින් මේ විදිහට හාල් මැස්ස ටික දාලා චොට්ටක් තෙම්පරාද වේගෙන වෙද්දි නූනේ කරපිංචා ඊළඟට ඒ කුළු බඩු ටික දානවා. මේරි නුනු මේ විදිහට ටික දානවා. ඊට පස්සේ මම ඉතින් දැන් මම පොල් සම්බෝලයකුත් හදාගන්න තමයි හදන්නේ. මොකද බත් කන්න හාල් මැස්සෝ එක්ක පොල් සම්බෝලයක් නැත්තම් ඒක අඩුවක්නේ. ඉතින් ඒ නිසා පොල් සම්බෝලයකුත් මේ විදිහට හදාගත්තා. ඒත් එක්කම ෆ්‍රිජ් එකේ හස්බන්ඩ් ගෙනත් තිබ්බා අඟුණකොළ මිටියක්. ඉතින් මම හිතුවා ඒකත් කපලා අඟුණකොළ මැල්ලමකුත් හදන්න ඕනේ කියලා. මොකද නැත්තම් මේ කොළ ටික පරවලා යන නිසා. මේ විදිහට හීනියට ලියාගෙන ඒකට පොල් ඊළඟට උඹලකඩ ලුණු දාලා මේ විදිහට අනාගත්තා. මං මේකට අමු මිරිස් දැම්ම නැත්නම් බබාටත් චුට්ටක් දෙනවා. ඒත් එක්කම ඔයාලා මේ දකින්නේ අපේ ගෙදරින්ම කඩාගත්ත බබාට ගොටුකොළ. ඉතින් එයාට ගොටුකොළ ටිකට පොළුවේ ලුණුයි රතු ලුණු දාලා මෙහෙම කලවම් කරලා මං චූට්ටක් ඒක මලව ගන්නවා. මේ තියෙන්නේ බබාට අද උදේට දෙන්න බිත්තරේ. ඉතින් මාළු හැමදාම දුන්න නිසා අද මට හිතුණා බිත්තරයක් දුන්නත් හොඳයි කියලා. ඉතින් මේ විදිහට ඒකත් ගසාගෙන මම පැත්තකින් තියනකොට බබා හදිස්සිය හරි නැගිට්ටත් මට ඉක්මනට ඒක බැදගන්න විතරයි තියෙන්නේ. මේ ඉතින් ඉවලා ඉවරයි. හාල් මැස්ස එකත් හරි, ඇඹරැල්ල එකත් හරි, පොල් සම්බෝලෙත් හරි, අඟුණු කොළ එකත් හරි. දැන් හස්බන්ඩ් ගෙනියන්න බෙදන්නයි යන්න. ඉතින් එයාට ලන්ච් බොක්ස් එකට බෙදන්න කලින් මං බුදුරජාණන් වහන්සේට තමයි ඉස්සෙල්ලම බත් එක වෙන් කරන්න. ඉතින් මේ විදිහට බුදුරජාණන් වහන්සේට බත් එක බෙදනවා. ඊළඟට හස්බන්ඩ්ගේ ලන්ච් බොක්ස් එකටත් බෙදනවා. ඉතින් ඔයාලා හිතනවා තියෙ එක බත් එකක් ගෙනියන්න කියලා. ඇත්තටම කොරෝනා කාලේ ඉඳලා මුල් දවස්වල නම් මේ කෑම ගෙනිච්චෙත් නැහැ. ගෙදරින් කාලා ගියා විතරයි. ඊට පස්සේ එක බත් එකක් ගෙනියන්න වුණා. මොකද මාසික එක දෙසරයක් ගලවන්න වෙන නිසා. ඇත්තටම උදේට බෝතලයට වතුර දැම්මත් එයා බීලා තියෙන්නේ බොහොම පොඩ්ඩයි. මේ තියන්නේ ඉතින් ඊයරෑ හදාගත්ත මගේ ඇඹරැල්ල කාරිය. ඉතින් ලස්සනට තියෙනව නේද? ඇත්තටම මේක රසයි. ඔයාලත් මේ විදිහට හදලා බලන්න. මේ විදිහට ට්‍රයි කරන්නකො. ඇත්තටම මස් එකක් වගේ අපිට රසට මේකත් එක්ක උනත් බත් එක කන්න පුළුවන්. ඉතින් මේකට ඉන්නකොට පස්සේ චුට්ටක් සීන් ටිකකුත් දාගන්න. ඊළඟට දැන් මම බෙදන්න යන්නේ හාල් මැස්ස එක. ඉතින් හාල් මැස්ස මේ විදිහට දානවා මුලින්ම බුදුරජාණන් වහන්සේට පූජයට. ඊළඟට හස්බන්ඩ්ගේ බත් එකටත් දානවා. මම නම් ඇත්තටම හාල් මැස්ස කන්න ආසාවක් නැහැ. ඉතින් හස්බන්ඩ් කැමති හින්දා එයාට හාල් මැස්ස හදලා දෙනවා. ඉතින් අඟුණකොළ ටිකත් මේ විදිහට බෙදනවා. මෙහෙම අඟුණකොළ දැම්මට නරක් වෙන්නේ නැහැ. මම පොල් සම්බෝලෙත් මලවන්නේ නැහැ. ඉතින් හස්බන්ඩ් කවදාවත් කියලා නැහැ නරක් වුණා කියලා. ඉතින් මොකද සමහර අය හිතනවනේ පොල් සම්බෝල ටෙම්පරත් කරගන්න නැතුව දැන් මම නරක් වෙනවා කියලා. ඉතින් මට නම් එහෙම නරක් වෙලා නැහැ. දැන් හස්බන්ඩ් කියන්නේ වතුර ටික දානවා මේ විදිහට. ඉතින් දැන් ඔක්කොමයි. දැන් හස්බන්ඩ් යන්නේ. ඉතින් ඒ යනකොට බබත් නැගිට්ටා. ඉතින් බබත් හැමදාම නැගිටින්නේ නැහැ. මේ විදිහට සමහර දවසට නැගිටිනවා. ඉතින් හස්බන්ඩ් කායකටත් ගිය සතියේ පෙට්‍රල් ලීටර් 20ක් ගහන් තිබ්බා. ඉතින් ඒක හදිස්සියට තියෙනවා. මේ දවස් ටිකේ මෙයා බයික් එකේ තමයි යන්නේ.
ඉතින් ඔහම හස්බන්ඩ් උදේ ගියාම මමයි බබයි ළඟට බබම ළඟට මම ඇඟ සෝදන ඒවා ළඟට එයාගේ රෙදි සෝදන ඒක මගේ දවස ගත වෙන්නේ අද චුට්ට වෙහි දවසක් වගේ නේද කඩයක් ළඟ හරි ගොහිර තැනක ඉඳලා යන්න කියලා ඉතින් ඔන්න හස්බන්ඩ් ගියා ඔහොම තමයි මගේ දවස ගත වෙන්නේ ඉතින් මම හිතනවා යාළ මේකට කැමති වෙයි කියලා ඉතින් තවත් ලස්සන අලුත් වීඩියෝ එකකින් නැවත හම්බ වෙනවා ඔයාලා සියලු දෙනාටම තෙරුවන් සරණයි පරිස්සමෙන් ඉන්න ඉතින් ඔයාලා මගේ වීඩියෝ එකට කැමති නම් ලයික් කරන්න ෂෙයා කරන්න ඒ වගේම ඔයාලගේ හිතට එකඟව මේක හොඳයි නම් සබ්ස්ක්‍රයිබ් කරලා දිගටම මගේ පවුලත් එක්ක එකතු වෙන්න කියලා ඉතාමත් ආදරයෙන් ඉල්ලනවා ඉතින් ගිහින් එන්න තවත් අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනවා